රනිල් වික්‍රමසිංහ නෑ කියන රාජපක්ෂලා පරදිනවා. ඒක රාජපක්ෂලා දන්නවා. ඒකයි දිගටම ඔක්සිජන් ගෑවේ රනිල් වික්‍රමසිංහ තියාගන්න. සිටිපොත දැම්ම තාර දැම්ම ඉස්සරහා. දැන් උනත් සියලුම නඩු වලට පුළුවන් තරම් උසාවියට සහයෝගය දෙනවා රනිල් වික්‍රමසිංහව ජයග්‍රහණය කරවන්න. දේශපාලන කතා ගොඩක් ඔබතුමාලා අහන්න ඇති. මම දේශපාලන කතාවකට වැඩිය ඔබතුමාලගේ අනාගතය අපේ රටේ අනාගතය සම්බන්ධයෙන් වචන කීපයක් ඔබතුමාලා හම්බේ තියන්නම් කියලා හිතුවා. ඉතාමත් අමාරු සටනක ජයග්‍රහණය තමයි මේ චන්න විකුම්ලා අපි අද ඔබතුමාලා ඉදිරියේ මේ ජයග්‍රහණය තහවුරු කරන්නේ. එතුමා කිව්වා එතුමට කතාවක් හම්බුනේ නැහැ කියලා අවුරුදු 15කට චන්න විකුම් මහත්තයා මම හිතන්නේ දන්නව ඇති. මටත් අවුරුදු 15කට පක්ෂයේ කිසිම ස්ටේජ් එක කතාවක් හම්බෙලා නැහැ. ඉතින් අපේ පක්ෂයේ වැඩ ගැන හිතා ගන්න පුළුවන්. චන්න විකුණුලට හම්බෙලත් නැත්තම් සුජීව සේනසිංහලට හම්බෙලත් නැත්තම් කාටද හම්බෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. ඉතින් මේ අවාසනාවන්ත අතීතය තමයි අපි මකලා දාන්නේ. 94ට කලින් අපි විපක්ෂයේ හිටියේ වැඩිම කාලේ අවුරුදු 5යි. 94ෙන් පස්සේ අවුරුදු 26ක් අපේ ජනාධිපතිවරයෙක් නැහැ. අපේ කරුමෙට ප්‍රේමදාස මහත්තයා, ගාමිණී දිසානායක, ලලිත තෙලොත්තුන්ද, රංජන් විජේවත්, නොසී අබේ ගුණසේකර, ප්‍රේමචන්ද වීරසිංහ මල්ලවාරච්චි, ගාමිණී විජේසේකර. නායකයෝ 9ක් ඝාතනය වෙලා ඉතුරු කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. භූතයා ගැහුවා වගේ ගැහුවමයි ආය ගොඩේමක් නැත. අපිට අනුර බණ්ඩාරනායක වගේ රාජපක්ෂලටත් රනිල් වික්‍රමසිංහ ඉන්නකම් පරදින්නේ නැහැ. රාජපක්ෂ මහත්තයාගේ අම්මා වැඩියෙන් ආදරේ දරුවන්ටත් වැඩිය රනිල් වික්‍රමසිංහ මහත්තයාට. මොකද තමන්ගේ දරුවෝ දෙන්නෙක් රටේ ජනාධිපති කරා. එකම විපක්ෂ නායක, එකම පවුලේ දරුවෝ දෙන්නෙක් ජනාධිපති කරා. අපිට මේ තියෙන දුක එකම පවුලේ දෙන්නෙක් ජනාධිපති වුණ එක නෙමෙයි. දැන් බලන්න අපේ ඇඟලුම් කර්මාන්තේ මේ රටේ අද අපි හුස්ම ගන්න. අද මුතුමල්ලා ඉස්පිරිතාලෙට ගිහිලා බේඩ් ටික ගන්න. තමන්ගේ දරුවා නිදාස අධ්‍යාපනය ලැබලා දෙන්න. ඒ ප්‍රේමදාස උතුමනයන්ට පිට සිද්ධ වෙන්න. අපේ අපනයන වෙනින් බිලියන 11න් බිලියන 6ක් ඇඟලුම් කර්මාන්තේ. අදරත් අපි ජීවත් වෙන්නේ අවුරුදු 35කට අපේ කලින් අපේ නායකයෙක් කරපු දෙයකින්. ඒ වගේම අද අපි ලයිට් එක දාන්න 98ට හරිය අපි අද හාල් ටික අද අනුභව කරන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටත් ගාමිණී මහත්තයාටත් පිංසිතරේ. ඒ අවුරුදු 30කට කලින් 35කට කලින් අපේ නායකයෝ යම් සංවර්ධනයක් කරාද එතනින් පස්සේ කිසිම සංවර්ධනයක් මේ රටේ චන්ද්‍රිකා කුමාරතුංග හෝ රාජපක්ෂ පවුලේ එක්කෙනෙක්වත් කරලා නැහැ. මෙන්න මේකයි අපේ දුක. නැත්නම් රාජපක්ෂල ජනාධිපති වෙන එක නෙමෙයි මට තියෙන දුක. අද බලන්න සාමාන්‍ය පවුලක ඉපදුණු රාජපක්ෂ මහත්තුරු එක්කෙනෙක් පොලිසියට ගියා, අනිත් එක්කෙනා හමුදාවට ගියා, අනිත් එක්කෙනා ලයිබ්‍රරියක මහින්ද රාජපක්ෂ මහත්තයා ක්ලර්ක් කෙනෙක් වුණා. අද හැබැයි ජාතිවාදය සහ කිසිම රටේ දියුණුවක් නොකර ජාතිකත්වයේ විමුණලා රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා අද මේ ආසියාවේ ඉන්න පෝසත්ම පවුල බවට පත් වෙලා ඉන්නවා. නාම රත්නපක්ෂ මහත්තයාගේ උරලෝසුවක් පූප්ලෝ එකක් මම දැක්කා. මග ළඟ පින්තූරේ තියෙනවා, ඕනනම් පෙන්වන්න පුළුවන්. එතකොට අභියෝග කරන පුළුවන් නෑ කියලා කියන්න කියලා 165යි. පැනරයි කියන තව උරලෝසුවක් තියෙනවා ඉතාලියේ 155යි. මේ ඉරිසියාවට කතා කරනවා නෙමෙයි. කවුරුවත් උරලෝසුවක් දැම්මට මගේ ප්‍රශ්නයක් නැත. උරලෝසු 30 ගානක් තියෙන එක දරුවෙක්. විශේෂයෙන්ම නාම රත්නපක්ෂ මහත්තයාට 20 ගානක් හරි 30 ගානක් හරි මම දන්නේ නෑ ගාන. ඉන්නේ 1700ක අපාර්ට්මන්ට් එක කොළඹ. වර්ගාඩි 4000ට වැඩි. දෙවෙනි පුතා ඉන්නේ 1700ක අපාර්ට්මන්ට් එක. තුන්වෙනි පුතා ඉන්නේ 100ක ඒ ගානම අපාර්ට්මන්ට්. තුන් දෙනාට වෙනම අපාර්ට්මන්ට් තුනක්. මේ අපිට පේනවා විතරයි. මම අහන්නේ රාජපක්ෂ මහත්තුරුන්ගෙන් ඔබතුමාලා මේවා ගණ්ඩ කරපු ව්‍යාපාරය අපිට කියලා දෙන්න. තේවතු තියෙනවද? කුඹුරු තියෙනවද? පොල්වතු තියෙනවද? කර්මාන්තයක් කරනවද? නැහැ. කරපු එකම ව්‍යාපාරය තමයි දේශපාලන. දේශපාලනේ කරා විතරක් නෙමෙයි, තමන්ගේ පවුලේ සියලුම පූසෝ බල්ලෝ මීයෝ හරක්
mulu parampara wadah, saha kahana lesa hamba kerla, tama jati wadah ilmu. Mereka tama apit tina arui, Paulus niskaan kerja dia, matra pradeshe angka ke ayya ke puta, bapak ke dua ke puta, koye hari ke gaya belain nana, vyapara keragaan, lavasta wadah madesha palne kerla hamba keragaan, pulu antara mukutah daksha unaya Paulus. Nama rata paksa itu, niti bidya le exam mereka pass rate berapa? Biar mana kamar mereka tidak hilang. Lanka, ibu jaya suri mahatte, mama itu mana? Lanka, mana bedi mana laku nuti ya na? Niti bidya bawa dua bateran nama rata pas mahatte. Hari ini sir, institution lawai kita mahita niu, dia pilih satu dia laku. Hebat, kerapu nado agni ter. Apa yang gua malih puluan nak kianda? Sivil bidya nusang rahay puluan nama gatya kerja apa mungkin? Leka kianda ter. එවගේම දෙවනි මල්ලි නාවික හමුදාවේ ඉන්න දක්ෂතම නිලධාරියා කරපු යුද්ධයක් නැත තිබ්බ වෙඩිල්ලක් නැත හැදුණු කොරෝනාවකුත් නැත ඊට පස්සේ පොඩි පුතා තමයි අති දක්ෂයා PhD හතරක් උගදු කරනවා මේ දවස්වල යව රොකට් එකකුත් නැත යවන්න තියෙන රොකට් එකකුත් නැත හැබැයි ලංකාවේ ඉන්න දක්ෂතම කොල්ල තුන්දෙනා පරාජිතවක්ස පුතු තුන්දෙනා. ඒ හින්දා මම අනිත් ඒවා ගැන කතා කරන්නේ අපේ රගර ක්‍රීඩකයා තදුරින් ගැන. ඒ වගේම ලසන්ත ගැනත් මම කතා කරන්නේ. ඒවා දැන් අපි කතා කරලා දැන් තව දැනුවත් කරලා තියෙනවා. ඒ හින්දා සහෝදරනි අපි කියන්නේ රාජපක්ෂ මහතුරුන්ට ඔක්සිජන් ගෑවුවේ රනිල් වික්‍රමසිංහත් රවි කරුණානායකත් ඔය 17 දෙනා පන්නන්න. Ravi Karunayake gedara tamai sieluma saakatcha pawathwi. Oy 17 dena pannana kota. E naduwa Ranil Wickremasinghe wenimen kare mama. Mamai Farman Kasim mahatteya. Eka Ranil Wickremasinghe dinala dunneth api. Mamai dinala dunna passe Ranil Wickremasinghe mahatteyata kiwwa sir mata paya baagayak denna sir ekka katha karanna. Puluwan nam meka naha kiyala Ranil Wickremasinghe mahatteya hondata ahagena inne. Etumata kiwwa mama sir මේ 17 දෙනා ගිය 17 දෙනාගේ දැන් කතා කරලා ඒගොල්ලන් පැරදිලා ඉන්නේ අඩුම ගානේ 13ක් 14ක් ආපහු ආරාධනා කරලා ගන්න ගත්තේ නැහැ මොකද Tamanda විරුද්ධව ගොඩ නැගෙන උන් පන්නන එක තමයි රන්වික්ස මහත්තයා කරන්නේ සුරේන්ද්‍රා රණසිංහ මැතිතුමිය වගේ එකම මොඩල් දෙක එක්කෙනෙක් පිරිමි අනිත් එක්කෙනා ගෑනු කියලා කියනවා මේ ඒ හින්දා දෙන්නම කරේ එක වැඩි Sunetra Ransing Mathumi Mathek, you know, what is this? The lead is doing kill a mine hano. Working committee in the Gandhi, Arakune, Putui, Mami the Gandhi, put a man. Mama Gilagina Sunetra, Mugatha make a run in Ralikasi Matha, Yanda Yandu, Paunoti. That is the thing, man, Ekata Matha Kata, Kardinan, the man, Miyaka Tikakilakino. Have I? Me Avasta in a putta. Api Sielu, Api, Mage, Mama, Mage Tanaturu, Mata Tanaturakne. මේ අද මේ පාර හම්බෙන් ප්‍රතිමාත්‍යගේ එතෙන්ට එනකම් පක්ෂය තුල වැඩිම මනා ප්‍රමාණය මම ගිය සැරේ 2015 වැඩිම රාජපක්ෂට ගෑවුවේ මම අපි අපේ කණ්ඩායම රණලික්ෂි මහත්තයත් එක්ක මම අවුරුදු 12ක් එතුමත් එක්ක සටන් කරනවා මම රුවන්විජේවර්ධන මහත්තයාට කිව්වේ 2003 දී අනුසි ජයවර්ධනයි එතුමියයි මමයි තේකප් වරට මම කිව්වා රනිල් වික්‍රමසිංහ ඉන්නකම් රුවන් අපි දිනන්නේ නැහැ කියලා රුවන් පොඩ්ඩක් කැමැත්තෙන් මේ කතාව අහගෙන හිටියේ හැබැයි මම අවුරුදු 20කට පස්සේ තුමන කිව්වා මම රුවන්වට කිව්වේ නැද්ද මේ ඒ හින්දා මේ අපි සටන් කරේ මගේ ජීවිතේ අමාරුම සටන රනිල් වික්‍රමසිංහත් එක්ක කරේ මම මේ වගේ අමාරු සටනක් කාත් එක්කවත් කරලා නැහැ මොකද අපේ මාන්ත්‍රිකවරුත් හෙල්ලෙනවා දත් වගේ ඉඳලා හිටලා මේ අද අපිත් එක්ක හෙට ආපහු තනතුරකට නැත්තම් මෙ නැයන් වරදානයකට ඒක සාමාන්‍ය මිනිස්සෙ හැබැයි ගතියක් හැබැයි අපි හැම වුන්නේ අපි සියල්ල කැප කරලා අපේ තනතුරු කැප කරලා අපේ දේශපාලනය කැප කරලා අපි මේ සටන දියත් කරලා ජයග්‍රහණයක් කරා මේක තමයි අපේ ඉදිරි ජයග්‍රහණය සඳහා අපේ ස්වර්ණ යුගය සඳහා අපි ලබාගත් ලොකුම ජයග්‍රහණය මම රනිල් වික්‍රමසිංහ ගැන කතා කරන්න වැඩි මහන්සි වෙන්නේ නැහැ මම ඔබතුමාලා මේ එක්සත්දාතික පාක්ෂිකයෙන් ඉඳලා ඔබතුමාලට මේ අපිට මොකද්ද වුනේ ඉදිරිය මොකද්ද කියලා පැහැදිලි කරන්න විතරයි මම මේක වැඩි වැඩි කතා කරන්නේ නැත්තම් මම රැස්වීමල මෙච්චර මගේ කාලෙ මිඩම් කරන්නේ මම කතා කරන රාජපක්ෂලගෙන. එයිද රාජපක්ෂලග අවසානේ. රනිල් වික්‍රමසිංහ නැහැ කියන් රාජපක්ෂල පරදිනවා. ඒක රාජපක්ෂල දන්නවා. ඒකයි දිගටම ඔක්සිජන් ගෑවුවේ රනිල් වික්‍රමසිංහ තියාගන්න. සිටිපොත දැම්ම තාර දැම්ම ඉස්සරහා. දැන් උනත් සියලුම නඩු වලට පුළුවන් තරම් උසාවියට සහයෝගය දෙනවා රනිල් වික්‍රමසිංහව ජයග්‍රහණය කරවන්න. එකම බලාපොරොත්තු රාජපක්ෂලගේ.
එකම ජයග්‍රහණය සඳහා කරන්න ඕන එකම දේ තමයි රනිල් වික්‍රමසිංහයි රවි කරුණ නායකයි කොච්චර ලැජ්ජද බලන්න අපේ පක්ෂයේ කොච්චර බෙලහීන තත්ත්වයට පත් කරලාද බලන්න අර ගෝඨාභය රාජපක්ෂ සහරාන්ගේ පිහිටෙන් සහරාන්ගේ ප්‍රහාරයෙන් ලේ මතින් ලේ සුවඳින් ජනාධිපති වුණ ගෝඨාභය රාජපක්ෂට පිටිපස්සේ ගිහිල්ලා අල්ලන්න අර අනුරාධපුරයට ගිහිල්ලා ගැරන්ටි වගේ ඇදෙන හැටි බලන්න රනිල් වික්‍රමසිංහයි ජෝන් නමරතුංගයි වජිර අබේ ගුණවර්ධනයි රවි කරුණානායකයි දයා ගමගේ ලැජ්ජයි රනිල් වික්‍රමසිංහ ඇඹරි ඇඹරි මෙහෙම මෙහෙම යනවා ජෝන් නමරතුංග වැල්පාලන වගේ යනවා වජිර අබේ ගුණ කාලගෝලයා වගේ පිටිපස්සේ යනවා දයා ගමගේ දෙකට තුනට නැමිලා අඩුම ගානේ ඉඳ ගන්න පුටුවක් නැහැ චි හිටගෙන ඉන්නවා තෙරපි තෙරපි හිටගෙන ඉන්නවා මේ හය දෙනා හත් දෙනා අර ගෝඨාභය රාජපක්ෂලා ළඟ මහින්ද රාජපක්ෂලා ළඟ ඒ කාර්යභාරයම තමයි තාමත් කරන්නේ ඒ ඉඳ සහෝදර වරුනි මේ රටේ ජනතාව දන්නවා සජිත් ප්‍රනස් මහත්තයාට වයස 53යි අපිට 40 ගණන් මේ දක්ෂ කණ්ඩායමක් ඉන්නේ බලන්න හර්ෂ ඩිසිල්වල කිරුණිකා ප්‍රේමචන්ද්‍රලා කාටවත් කළු පැල්ලමක් නැහැ කාටවත් තැබෑරුම් කාර්යයන්ට එතනෝල් කාර්යයන්ට කුඩු කාර්යයන්ට මංගොඩ කාර්යයන්ට ඒ වගේම අපේ චන්න විගුම් මැතුමා මේ දක්ෂ පිරිසක් අපේ ඉදිරි ඉන්නේ අපිට ලැජ්ජ නැතුව මට බය නැතුව ඇඟිල්ල දික් කරලා කරන්න පුළුවන් උගුල් ජයසිරි මහත්තයා ඉන්නවා අවුරුදු ගානක් අපේ පක්ෂේ අපේ මන්ත්‍රීවරු ඉන්නවා දෙන්න මන්ත්‍රීවරුත් හොඳ අක්කුඩියක් බලපෑ මෙද්දී අපේ නාගරික මන්ත්‍රීවරු මෙතන ඉන්නේ ආනන්ද සහ අපේ බුද්ධික මැතිතුමා බය නැතුව එහෙම තමයි ඉන්න ඕනේ දේශපාලනේ මොකද්ද බය වෙන්නේ කැපකිරීම අපි කරන්න ඕනේ මේක රට කෙලින් කරන්න පක්ෂය කෙලින් කරන්න ඒකට අපිට මේ සහයෝගය සියලු දෙනාගේ අවශ්‍යයි මේක අපේ ගේමක් නෙමෙයි සුමෙත්‍රාන්සිංහ මැතිතුමියත් මේක තේරුම් ගන්න ඕනේ එතුමිය මේ ජැක් ගහලා මේ ප්ලග් ගහලා රාජපක්ෂලා ශක්තිමත් කරලා හරියන්නේ නැහැ එක හරි එතුමන්ලගේ ඡන්දයක් බැරි වෙලාවත් අපේ වයස 87ක් 84ක් 88ක් විතර තේරුම් ගන්න බැරුව හරි බැරි වෙලාවත් සුමෙත්‍රාන්සිංහට හරි රනිල් වික්‍රමසිංහට හරි දුන්නොත් ඒක යන්නේ රාජපක්ෂ මහත්තයාගේ ඩොක්කුවට කෙලින්ම රාජපක්ෂර දෙන එකට වඩා හොඳයි ඒ ඉන්න සහෝදරනි සජිත් ප්‍රේමදාස මහත්තයා 500 පද පහම රකින්න ආයේ මම එතුමා ආරක්ෂා කරන්නේ මම සජිත් ප්‍රේමදාස වාදියෙක් නෙමෙයි මම එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පක්ෂවාදී ඒකේ ඉන්න සුදුසුම පුද්ගලයන්ට මම සහායක දුන්න අවුරුදු දැන් 15කට වැඩි අධික ප්‍රමාණයක් එතුමා තමයි එතුමා පිරිසුදුයි හොරකම් කරන්නේ ජනතාව ගැන හිතනවා මහන්සිලා වැඩ කරනවා අපෙන් වැඩ ගන්නවා අපිට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් අපිට මේ රටේ පාරවල් ටික හදලා ඉවර කරන්න පුළුවන් අවුරුදු 3-4කින් සහල් රේලු සේවය ත්‍රිකුණාමලයට යාපනයට පගා ගහන්න නැත්නම් කොමිෂන් ගහන්න නැත්නම් සහෝදරනි මේවා ඉතාමත් සුළු වැඩ අපිට මෙතන ඕන නායකයෙක්ට දුන්නා කිරුණිකාට දුන්නා චන්න විකුණ්ඩ දුන්නා හර්ෂට දුන්නා ඕනම මාත්‍යාචක් කරලා පෙන්න අපිට දෙන්න වෙනද කලාපණි අවුරුදු 6කින් අපි ගහලා පෙන්නන අතර 15,000 මේ රටේ ගහන්න ෆ්‍රිජ් එක ටීවී එක මයික්‍රෝවේව් ඔවන් එක ඔක්කොම ගහලා පෙන්නන්න අපි මම ගැහුවා මම රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටිය අන්තිම වෙනද රාජ්‍ය අමාත්‍යවරයා මම ගෙනාවා කළුතරට අක්කර 400ක ඩොලර් මිලියන 500ක් ආයෝජනය රෝජනා සමාගම තායිලන්තේ මොකද මට කිව්වා අවුරුදු 4ක් යන වැඩේ මම කරා මාස 8 ඉඩම වෙන් කරගත්තා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ගිවිසුම ගැහුවා මේ ඔක්කොටම කිව්වා අවුරුදු 4ක් යනවා මං කියන්නේ නැහැ මං කරලා පෙන්නන්නම් ගාමිණීට පුළුවන් නම් අවුරුදු 7 මහවැලිය කරන්න මට පුළුවන් වෙන්න ඕනේ මේක මාස 6 කරන්න කියලා ආර්.ඩී. චෙයාර්මන් කැඳෙව්වා සී.බී. චෙයාර්මන් කැඳෙව්වා වෝටර් බෝඩ් චෙයාර්මන් කැඳෙව්වා හැමදාම සඳහන් හම්බුණා මාස 8ක් යනකොට මම වතුර දුන්නා කිලෝමීටර් කමාරක් පාර හැදුවා කිලෝමීටර් කමාරක් ඇතුලේ ඉඩම හැදුවා සියල්ල කරලා කරනකොට රනිල් වික්‍රමසිංහ පණිවිඩයක් ඇරියා යෙනු ෂෙනුකාතේ තායිලන්තේ තානාපතිවරිය හරහා ඇරියා සුජීව සෙන්සිංහට වාර්තා කරන්න එපා මලික් සමරික්‍රට වාර්තා කරන්න කියලා මොකද්ද කිව්වේ සමාගම ඇවිල්ලා කිව්වා මොකද්ද සුජීව මේ වෙන්නේ ඔබතුමත් එක්ක අපි වැඩ කරේ ඔබතුමා කෙලින් වැඩ කරා පිරිසිදු වැඩ කරා අපිට මේ ඉක්මනින් වැඩ කරලා දුන්න වැඩ නොකරමින් තමයි අපි ඔබතුමාව අපි හම්බුනේ ඊට පස්සේ ඔබතුමා ඉතා ඉක්මනින් කරා ඔබතුමා වයින් කරොත් අපි මේකට එන්නේ නැහැ මේ රටේ යනවා කියලා කිව්වා මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්ල හතර වතාවක් කිව්වා. හරි මම බලා ගන්නම් කිව්වා කිසිම දෙයක් කරේ නැහැ. අන්තිමට මේ සමාගම ලියුමක් ගාව රනිල් වික්‍රමසිංහ මහත්තයාට මගේ ළඟ ලියුම තියෙනවා කොපියක් මට ආවා. We are withdrawing from your country කියලා. We don't like ambiguity කියලා කිව්වා. ඒ කියන්නේ එහෙට මෙහෙට වෙනස් කරන හරි ප්‍රතිපත්තියක් නැති රටකට අපිට එන්න අවස්ථාවක් නැහැ. එහෙනම් අපි ඔයගලගේ රටෙන් ඉවත් වෙනවා කියලා ලියුමේව රනිල් වික්‍රමසිංහට මට එවුවා කොපියක්. මම ඒක ලැජ්ජාවට මගෙන් මහින්දානන්ද ඉල්ලුවා මගෙන් මේක ආරංචියක් ආවා මොකද මේ අමාත්‍යංශ කවුරුර කියලා තිබ්බා මෙහෙම ලියුමක් එවලා මෙන්න මේ වැඩේ අප්සෙට් ගියා ෆෝක්ස් කරන එක වගේම කියලා. හැබැයි මම දුන්නේ නැහැ මොකද අපේ පක්ෂයේ එක විශාල මඩපහරක් බවට පත් වෙනවා. මම මේක සුමාන දෙකකට කලින් එක දුන්නා මොකද මේක දෙන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩ දැනගන්න ඕනේ මේ රටේ ජනතාව. ඒ හින්දා අපිට මේ හැකියාව තියෙනවා. ඒ ඉන්නේ අපේ කණ්ඩායම ගන්න නම් ටික ගන්න ඉරාන් වික්‍රමරත්න ඉන්නවා හරි ෆෙරෑන්ඩෝල ඉන්නවා බුද්ධික බදිරෙල්ලා ඉන්නවා තලත අතුකෝරලා චන්දානි බණ්ඩාරලා නලින් බණ්ඩාරලා අජිත් පෙරේරලා
Eng chaminda Vijayasirila Heshala ari hetta appuhamila kiyana kiyana nama ape unda dakshuwi. Eyinda sahodari api janathawen illa hiti. Merate janathawa obathumalla hondara oluwa pawichchi karanna. Paata kannadi daanne epa. Porttuwe wenno onne, aliya wenno onne. Telephone ekak wenno onne. Obathumalla balanna unda daksha kandayama kohedi. Mahinda Rajapaksa langa inne tanikara horu takkadi mangolla karyo දේශපාලනයම හම්බ කරපු කැත විදියට දේශපාලනය කරන පාතාල ලෝකේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ. ඒ හින්දා පෞල් පාලනයට මේ රටේ ජනතාව පිට තබන්න ඕනේ. ඒක ඔබතුමාල ලැබුවා. අපේ කර්මෙට සිරිසේන ගොයියයි අපේ රන් වික්‍රමසිංහයි මේක අණ කල කරගත්තා. අපි කිව්වා දෙන්නට. සර් දෙන්න දෙන්නට කකුලට වෙඩි තියා ගන්න බා අන්තිමට මේ ගිලෙන්නේ අපේ බෝට්ටුව. මේ රටේ බෝට්ටුව. මේක පිළිගත්තේ නැහැ. දෙන්නම් බල තණ්හාවට දෙන්නම දෙන්නා. දෙන්නට වෙඩි තියාගෙන පටන් ගත්තා. ඒ තියාගද්දි හර්ෂ දිසිල්ලලා හිරුනිකාල අපි චන්න විකුම්ලා මේ රටේ සංවර්ධන විශාල ප්‍රමාණයක් පඩි වැඩි කරලා රක්ෂණය දීලා ගිලන් රත ගෙනල්ලා විශාල සංවර්ධනයක් අපි අපේ අපනයන ප්‍රතිපත්තිය හදලා හර්ෂ දිසිල්ල මහත්තයා දන්නවා මගේ නායකත්වයට අපි හැදුවේ ලක්ෂ 6000ක තෑගියක් නෑ නෙමෙයි අපිට ඩොනේෂන් එකක් හම්බුනේ ලෝක ආර්ථික හවුලෙන් අපිට හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් හම්බුන ලක්ෂ 6000ක් අපේ අපේ කරන කාර්යභාරය අගය කරලා අපිට මෙන්න මේ වගේ දේවල් ගේන්න පුළුවන්. අපි කරන්නේ BOT Built Operation Transfer. අපිට දුන්නොත් සෑහළු රේළු සේවයේ ජයිකගේ දුන්නේ අපිට ඉතම සුළු පොලියකටද ඒ අපිට ආධාර ටික දුන්නේ මොකද්ද කරේ? මේ ආණ්ඩුව ආපුවම කිව්වා අපි එන්නේ නැහැ ඔයගලගේ රටට මේකේ හොරමැර වෙන්නේ රාජපක්ෂ පවුල අපිට විශ්වාස කරන්න බෑ කියලා ජපානයේ withdraw කරා.